එකුත් මාර්තු මස 11වනදා අම්බලන්ගොඩ ගලකොට ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුත්කලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එදිනම හොරංගල්ල ගුරුවල ප්‍රදේශයේද වෙඩි තැබීමක් සිදු කළ අතර එන් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු 3 දෙනෙකුට තුවාල සිදු වුණා. එම වෙඩි තැබීමේ ඉලක්කය බවට පත් වූයේ අනුර කුමාර නැමැත්තෙක් වන අතර මරණ වරෙන්තුවෙන් ගැලවුණු ඔහු ස්වර්ණවාහිනියට මුණ ගැසුණා. හැංගිලා ඉන්න මරණ වරෙන්තුවෙන් ගැලවුණ අනුර කුමාර හොයාගෙන අපි ආවා. අනුර කුමාරට පිටිගල ලොකු කියලා කියනවා නේද? ලොකු කියන්නේ මහත්තයානේ, ගෙදර ලොකු එක්කිනානේ. ඒක හින්දා තමයි ලොකු කියන්නේ. යාළුවොත් ඒ පාර ලොකු කියන්න පටන් ගත්තා. ඒක තමයි ලොකු කියලා දිගටම ගියේ නම තමයි ගියේ. පිටිගල ලොකු පාතාල කියලා කියන ඇත්ත දෙකට. අම්පෝ නෑ මහත්තයෝ, තව පොඩ්ඩෙන් පාතාල නෙමෙයි. කනත්තේ තමයි නවතින්න වෙන්නේ මහත්තයෝ. මොකද දැන් සිද්ධ වුනේ? කඩේ වහන්න ගිහින් ඉන්නකොට යාළුවෝ තව දෙන්නෙක් තුන්දෙනෙක් හිටියා. බයිසිකලකින් ආවා. ඇවිල්ලා වෙඩි තිව්වා. ඉතින් කෑ ගැහුවා දුවපල්ලයි කියලා. දිව්වට දුවා ගන්න බැරුණා. දෙන්නෙක් එතනම හොඳම යාළුවෝ දෙන්නේ. මම දිව්වා ඉතින් කඩේ හිටි ගෑනු ගෙනයි මේ වයිෆුයි දෙන්නම අල්ලගෙන ඇදගෙන පැන්නා. ඇදගෙන පන්නකොට අතේ හිටිද්දි මේ කෙනෙකුට වෙඩි වැදුනා. ඒත් මං අතෑරියේ නෑ. ඇදගෙනම ගියා. එයත් අරගෙනම ගියා. කඩේ යහ පැත්තෙන් එයත් වාඩි කළා. ආපහු කඩේ ගාවට එනකොට වෙඩි තියනවා. වෙඩි තියලා බයික් එක හරවන් ගියා. ලොකු ඉලක්ක කරගෙන වෙඩි තියන්නේ මොකක් හරි හේතුවක් තියෙනවද? කලින් දිනුනා අර පරණ මේකත් තියුණා. ඒක ඒ කේස් එකට තමයි කියලා තමයි කියන්නේ. පරණ මේකක් කියන්නේ මොකක් හරි ඝාතන සිද්ධිය. ඔව් ඝාතන මත ඝාතන. ඒ සිද්ධියට අධිකරණයේ නඩු විභාගය. නඩු විභාගය වෙනවා. දැන් ආයෙමත් අර විදිහට වෙඩි තියන්න આવොත් මොකද කරන්නේ? ඒකනේ මහත්තය හැංගිලින්නේ දැන් මං. ඇවිදින්න යන්නේ නැහැ කොහෙවත්. ඉතින් පාඩුවේ ඉන්නවා. කොහෙට හරි වෙලා ඉතින් කන්දකට වෙලා ඉන්නවා. පිටිකල නාගොඩ පොලිසි දෙක නම් හොයලා බලනවා. කොයි වෙලාවෙත් හොයලා බලනවා මහත්තයා. කොයි වෙලාවෙත් පාරවල් වල ඉන්නපා කියලා ඒ කියන්නේ. ඉතින් ওই විදිහට හැමදාම හැංගිලා ඉන්න බෑනේ. සමහර අය රටවල් වලටත් පැන ගන්නවා. වැරදි කරන්න ඕනේ රටපණින්න. වැරදි කළා නෑනේ අපි මෙතන. අදාළ වෙඩි තැබීමෙන් එදින අහිංසක ජීවිත දෙකකට දෙවි අහිමි වුණා. අද වන විට ඔවුන්ට සාධාරණයේ ඉටු වී තිබේද? ඒ පිළිබඳ තොරතුරු අද ලයිව් ඇට් 8 තුලින්.